of music. විසඳන්න පුළුවන්. Problem solvers ලා. Solution providers ලා. විසඳුම් දෙන්න පුළුවන් සුහුරු කණ්ඩායම් බිහි කරන්න. ඒ උදෙසා මං කියන ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයේ මුල් තැන දෙන්නට උනේ. මම පහුගිය කාලවල මොනවද මේ රටේ උනේ? මොනවද උනේ? කට්ටියක් කියනවා සිංහල පමණයි කියලා. සිංහල පමණයි කිය කිය මොනවද කරන්නේ? තමන්ගේ ඡන්දමල්ලට සිංහල ඡන්ද ටික එකතු කරගන්න. කට්ටියක් එහෙම කියනකොට තව කට්ටියක් කියනවා මොකද කියන්නේ? දමිල පමණයි කියලා. දමිල පමණයි කියන්නේ ඇයි? තමන්ගේ ඡන්දමල්ලට දමිල ඡන්ද එහෙම නැත්නම් දමිල භාෂාව කතා කරන සිංහල නෝන ඡන්ද ටික එකතු කරගන්න. එතන කට්ටියක් සිංහල පමණයි දමිල පමණයි කිය කිය රටවටේ කියලා ඡන්ද එකතු කරනකොට මං අහන්න කැමති මේ අම්මලා තාත්තලගෙන් ගුරු භවතුන්ගෙන් විදුහපතිතුමාගෙන් පාසල් 10096ක දරුවෝ 41 ලක්ෂයට අත්පත් වෙන ඉරණම මොකක්ද? මොකද අත්පත් වෙන ඉරණම? දැන් මට කියන්නකෝ බලන්න. මම පොඩි උදාහරණයක් දෙන්නම්. මේ මම උදාහරණේ හරහා අහන ප්‍රශ්නෙට ඔබම උත්තරේ සපයා ගන්න. එතනින්ම බලා ගන්න පුළුවන් අපේ රටේ අධ්‍යාපනයේ තරම. අපි කියමු ඇතිමලේ මහවිද්‍යාලෙන් අධ්‍යාපනය ලැබලා නිදහස් අධ්‍යාපනයේ කලා උපාධියක් ගන්නවා. එක දරුවෙක්. තව දරුවෙක් යනවා ඕවර්සීස් ස්කූල් එකට, කොලඹ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට, එහෙම නැත්නම් එලිසබෙත් මොයර් ස්කූල් එකට. ඉතින් ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයේ හදාරලා ඒ දරුවා යනවා රොයල් ඉන්ස්ටිටියුට් එකට. ගිහිලා ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය කලා උපාධියක් ගන්න. සෙලාන් බැංකුවේ, හැටන් නැෂනල් බැංකුවේ, සම්පත් බැංකුවේ, ඩොයිෂ බැංකුවේ, හොංකොන් ඇන් ෂැන්හායි බැංකුවේ, DFCC එකේ, NDB එකේ, ඒ වගේ ලොකු බැංකුවල බැංකින් ඇසිස්ටන්ට්ස්ලට ඇබෑරුතු පළ කරලා සම්මුඛ පරීක්ෂණේ මොන දරුවටද වැඩි අවස්ථාවක් තියෙන්නේ රස්සාව ගන්න. කොළඹ පෞද්ගලික පාසලකට, ජාත්‍යන්තර පාසලකට ගිහිල්ලා ඉංග්‍රීසි කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලැබලා රොයල් ඉන්ස්ටිටියුට් එකේ ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් කලා උපාධියක් ලබාගත් දරුවද ඇතිමලේ මහවිද්‍යාලයට ගිහිල්ලා හොඳට සමත් වෙලා නිදහස් නිවහල් අධ්‍යාපනය තුල නොමිලේ විශ්වවිද්‍යාලයකින් අපේ රටේ උපාධිය ගත්ත දරුවද කාටද වැඩි චාන්ස් එක දෙන්නේ? ඔබටම පුළුවන් උත්තරේ සපයන. මම විශ්වාස කරනවා වැඩි ප්‍රවණතාවයක් තියෙන්නේ අර පෞද්ගලික පාසලට, ජාත්‍යන්තර පාසලට, ජාත්‍යන්තර පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ගිය දරුවන්ට. අන්න ඒ නිසා තමයි මම පැහැදිලිව කියන්නේ ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය ප්‍රගුණ කරන්නට ඕන. පාසල් 10096ම ඉංග්ලිෂ් ලැන්ග්වේජ් ලැබොරටරිස්, ඉංග්‍රීසි භාෂා විද්‍යාගාර අපි අනිවාර්යයෙන්ම ස්ථාපනය කරමු. ඉංග්‍රීසි භාෂා විද්‍යාගාර ස්ථාපනය කරන පමණක් නොවේ, මේ රටේ විෂය නිර්දේශය පැහැදිලිවම science, technology, english, engineering, maths, medicine, law, environmental sciences, management sciences, computer science, information technology යන ශේෂ්ඨවලට අපි වැඩි බරක් ලබා දෙනවා. ඒ එසේ විය යුතුමයි. අද මේ ලබා දෙන શબ્දකෝෂ ප්‍රයෝගී කරගෙන මම යෝජනා කරන විදුහපතිතුමාට දරුවෝ 760කටම කියන්න දිනපතා ඉංග්‍රීසි වචන අලුත් වචන 10ක් දිනපතා ඉගෙන ගන්නට. දරුවෝ මාත් එක තරහ වේද දන්නේ නැහැ. නමුත් මං කියන්නේ හොඳකට. දිනපතාම අලුත් ඉංග්‍රීසි වචන 10ක් ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්න ඉංග්‍රීසි වචන 10ට සමාන වචන සිනොනිම්ස් ඉගෙන ගන්න. දරුවගේ grammar skills, speaking skills, speech and drama, effective speaking, pronunciation, spelling ඔක්කොම වැඩි දියුණු කරගන්න පුළුවන්. අපි ලබා දුන්නු smart classroom උපකරණ හරහා CNN, Al Jazeera, BBC,
CGTN, Chinese News, NDTV, Indian News, Russia Today News, Bloomberg, CNBC. මේ වගේ channels වලින් news download කරගෙන අඩුම ගානේ පාසල් වෙලාවෙන් පසුව පැයක්වත් මේ දරුවන්ට ඒ ඉංග්‍රීසි භාෂා අවකාශය එහෙම නැත්නම් exposure එක ලබා දෙන්න අවුරුද්දක් කරන්න. අනිවාර්යෙන්ම මේ දූ දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම කුසලතාවය ඉහළ මට්ටමකට පාසල් 10096 ජාත්‍යන්තර තලයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන පරිගණක විද්‍යාගාර අපි ස්ථාපනය කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි මේ කරන්නේ කණ්ණංගර මැතිතුමාගේ නිදහස් විප්ලවයේ ඊළඟ කොටස. මේක නොනවතින දිනපතාම යාවත් කාලින වෙන දියුණු වෙන වැඩපිළිවෙලක් හැටියට ක්‍රියාත්මක කරනවා. ලෝකේ ශ්‍රේණිගත කිරීම වලින් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළම රටවල් දිහා පොඩ්ඩක් බලන්න. ෆින්ලන්තය, ස්කැන්ඩිනේවියානු රටවල්, යුරෝපා රටවල්, දකුණු කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව, ජපානය, ඇමරිකාව, එක්සත් රාජධානි. ඒ රටවල් වල සිලබයි එක, කරිකියුලයි එක, විෂය නිර්දේශය නිර්මාණය වෙන්නේ ජාත්‍යන්තර ශ්‍රම වෙළඳ පොලේ ඉල්ලුම සැපයුම අනුව. ඒ නිසා මම අද ඇතිමලේට ආවේ සිංහල පමණයි කියන්නටවත්, දමිල පමණයි කියන්නටවත් නෙවෙයි. ඡන්ද එකතු කරගන්න නෙවෙයි ආවේ. ඇත්ත ඇති සැටියෙන් කතා කරලා, තිත්ත ඇත්ත ඔබට පැහැදිලි කරලා දීලා, රටේ අධ්‍යාපනය කොතනද අද තියෙන්නේ කියන එක ගැන අපේ ඔබ සියලු දෙනාම දූ දරුවන් දෙමව්පියන් දැනුවත් කරන්නටයි මම ආවේ. 2023 ලොව ජයග්‍රහණය කරපු නව තාක්ෂණ ක්‍රමවේද 18ක් 19ක් තියෙනවා. මම ඒක පොඩ්ඩක් කියවගෙන යන්නම්. මේ අම්මලා තාත්තලා, ගුරු භවතුන්, දූ දරුවන්, දෙමව්පියන් පොඩ්ඩක් බලන්නකෝ. මේ අපේ අධ්‍යාපන ක්‍රමය තුළ මේ දැනුවත් භාවය අපේ දූ දරුවන්ට ලබා දෙනවද කියලා. Generative Artificial Intelligence, Computing Power, Smarter Devices, Datafication, Artificial Intelligence and Machine Learning, Extended Reality, Digital Trust, 3D Printing, Genomics, New Energy Solutions, Robotic Process Automation, Edge Computing, Quantum Computing, Virtual Reality, Augmented Reality, Blockchain, Internet of Things, 5G, Cyber Security, Metaverse. මේව ගැන දැනුමක් තියෙනවද? මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතිමලේ ජනපදයේ ඇතිමලේ මහවිද්‍යාලයේ දූ දරුවන්ට ඇත්ත වශයෙන්ම අඩුයි. ඒක තමයි ඇත්ත. දරුවන්ගේ වරදද? නෑ. විදුහල්පතිතුමාගේ ගුරු මණ්ඩලයේ වරදද? නෑ. අධ්‍යාපන ක්‍රමයේ වරද. පාලකයන්ගේ වරද. සහ පාලකයන්ට කතිර ගහන වැඩිහිටියන් වන ඔබ අපගේ වරද. මේක වැඩිහිටියන්ගේ වරද. ඇයි? සිංහල පමණයි කියනකොට රැල්ලට ගිහිල්ලා දෙනවා. දමිල පමණයි කියනකොට රැල්ලට ගිහිල්ලා දෙනවා. රැලි වලට අහු වෙලා රටට මොකද වෙලා තියෙන්නේ? රට බංකොලොත් වෙලා. එහෙනම් අපි මේ බංකොලොත් භාවෙන් ගොඩ එන්නට ඕන. මේ බංකොලොත් භාවෙන් එළියට එන්නට ඕන. නොලෙජ් බේස්ඩ් ඉකොනොමි එකකට අපි යන්නට ඕන. දැනුම කේන්ද්‍රීය ආර්ථිකය, අපනයන කේන්ද්‍රීය ආර්ථිකයකට අපි යන්නට. දැන් ඔබ දන්නවද, පොඩ්ඩක් හොයලා බලන්න, Google පහසුකම් තිබෙන අය ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් නිර්මාණය වෙලා තිබෙන අලුත් ඇප් එකක් Chat GPT කියලා. තාක්ෂණය සීඝ්‍ර ලෙස දියුණු වෙලා ඕනම ප්‍රශ්නයකට උත්තරේ තියෙනවා. දැන් අත්ත වශයෙන්ම මේ තාක්ෂණික දියුණුව නිසා ලක්ෂ ගණනින් රස්සා අහිමි වෙලක් තියෙනවා. ඒ මොකද ප්‍රගතිය තුළ, දියුණුව තුළ පැරණි රැකියා වල අවශ්‍යතාවය නැති වෙලා. මේකෙන් අපි පාඩමක් ඉගෙන ගන්නට ඕන. පුද්ගල කේන්ද්‍රීය නිපුණතා
සංවර්ධනයට අපි යන්නට ඕන. Person oriented skills development. පුද්ගලයා කේන්ද්‍රීය. හැම පුද්ගලයෙකුටම අපේ රටේ තමන්ගේ නිපුණතාවයේ දක්ෂතාවයේ හැකියාව ප්‍රවර්ධනය කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් අධ්‍යාපන ක්‍රමයක් අපි අපේ රටේ ස්ථාපනය කරන්නට. එහෙනම් ආදරණීය මොනරාගල දිස්ත්‍රික්කයේ ඔබ සියලු දෙනාට මම කියන්න කැමති මේ දිස්ත්‍රික්කයේ දුෂ්කර දිස්ත්‍රික්කයක් අඩුපාඩුකම් රසක් තිබෙන දිස්ත්‍රික්කයක් මැතිවරණ කොට්ටාස තුනක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 11ක් තියෙනවා. වසම් 319ක් ගම් තිබෙනවා 1380ක්. පාසල් තියෙනවා 291ක්. මම ඔබට පොරොන්දු වෙනවා අනිවාර්යෙන්ම ගම කේන්ද්‍රීයව කුඩා නගර කේන්ද්‍රීයව කුඩා ගම්මාන කේන්ද්‍රීයව පාසල කේන්ද්‍රීයව ගමේ නගරේ රෝහල් පද්ධතිය කේන්ද්‍රීයව දැවැන්ත ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවෙළ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 11 අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපි දන්නවා මේ ඇතිමලේ ප්‍රදේශය කෘෂිකාර්මික ප්‍රදේශයක්. දැන් මම මේ පාසලට ආවේ සුහුරු අධ්‍යාපනයේට ශක්තියක්ද? ඇයි? සුහුරු අධ්‍යාපනය, සුහුරු පාසල, සුහුරු ශිෂ්‍යයා, සුහුරු තාරුණ්‍ය, සුහුරු පුරවැසියා, සුහුරු රට, සුහුරු ජාත්‍යන්තර පුරවැසියා. ඒක තමයි අපි පිළිගන්න වැඩපිළිවෙල. Smart education, smart school, smart student, smart youth, smart citizen, smart country, smart global citizen. දැන් ගුවිතැනේ නියැලී සිටින ජනතාවත් සුහුරු වෙන්නට ඕන. නව තාක්ෂණය පාවිච්චි කරලා ඔබට තියෙන සීමා සහිත භූමිය උපයෝගී කරගෙන වෙනතට වැඩිය වැඩි පළදාවක් ගන්නට ඕන. පළදාවේ ගුණාත්මක භාවය වර්ධනය කරන්නට ඕන. ඒ වගේම අඩු පිරිවැයකට කාර්යක්ෂමව කෘෂි නිෂ්පාදන ශක්තිමත් කරන්නට ඕන. එවිට රටේ ආහාර අවශ්‍යතාවය සපුරාලමින් අපනයින කේන්ද්‍රීය කෘෂි කර්මාන්තයකට අපිට මුල පුරන්න පුළුවන්. එහෙනම් ස්මාර්ට් ස්ටුඩන්ට් ස්මාර්ට් ස්කූල් විතරක් නෙවෙයි අපේ සංකල්පය. ස්මාර්ට් ෆාමර් සුහුරු ගොවියා ඒ සංකල්පය අපි ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදිලි සිටිනවා. මේට වැඩි දීර්ඝව මම කතා කරන්නට යන්නේ නැහැ. විශේෂයෙන්ම අප පක්ෂයේ මහලේකම්ගරු රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ ජනපද බල ප්‍රදේශයක තිබෙන පාසල ඔව් අපි දන්නවා පරිගණක 15ක් දැනටමත් තියෙනවා. නමුත් මම විශ්වාස කරනවා දරුවෝ 761කට පරිගණක 15ක් ප්‍රමාණවත් මදි. ඒ නිසා තමයි අපි සුහුරු පන්ති කාමරයක් 11,77,000ක් වියදම් කරලා අපි ලබා දුන්නේ. එතුමාට ස්තුතිවන්ත වෙනවා මේ පාසල තෝරා ගැනීම ගැන. මේ පාසලේ මේ රැස්වීම පවත්වන මේ අවස්ථාවේ මම ඔබට පොරොන්දුවක් වෙනවා. අපි අනිවාර්යෙන්ම ඔබගේ දුවා දරුවාගේ අධ්‍යාපන අයිතිය ශක්තිමත් කරනවා. දැන් අද එක ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දූ දරුවන් ඉගෙනුම ලැබුවත් දිවාහාරය ලැබෙන්නේ රජයෙන් එක ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පමණයි. මම දකිනවා ඒක ඉතාමත්ම නිර්ලජ්ජිත ක්‍රියාවක්. දෙනවනම් දිවාහාරය ඔක්කොටම දෙන්නට. මගේ පියාණන් නිල ඇඳුම දිවාහාරයේ දෙකම ලබා දුන්නා 43,00,000 දූ දරුවන්ට. කෘතගුණ පූර්වකව එයින් ප්‍රතිලාභ ලැබපු විදුහල්පතිතුමත් ඒ කාරණාව මතක් කරනවා. එදා දුන්නේ සමූහයට. අද දෙන්නේ කොටස් කරලා බෙදලා. මම ඔබට පොරොන්දු වෙනවා මේ වසර අවසන් වන්නට පෙර අනිවාර්යෙන්ම සියලුම සිසු දූ දරුවන්ට පෝෂ්‍යදායි දිවාහාර වේලක් ලබා දෙන්නට අපි කැප වෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම ඔබ අවබෝධ කරගන්න 2022 කරපු සමීක්ෂණයක් කරා පාසල් සිසු දූ දරුවන්ගෙන් සුහුරු උපකරණයක අයිතිය හෝ ප්‍රවේශය තිබුණේ පාසල් සිසු දූ දරුවන්ගෙන් 33%කට පමණයි. 67%කට ඒ අයිතිය නැහැ.
මතක තියාගන්න පන්ති කාමරෙන් ඔබ්බට ගිය මහා විශාල දැනුම් සම්භාරයක් අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය හරහා විවිධ ප්ලැට්ෆෝම්ස් හරහා මේ දූ දරුවන්ට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි අපි පිළිගන්නවා අන්තර්ජාලය හරහා ගොඩක් හොඳ දේවලුත් වෙනවා. ඒ වගේම ගොඩක් නරක දේවලුත් තියෙනවා. ඒ නිසා සුහුරු උපකරණයට පාසල් සිසු දූ දරුවන්ට ප්‍රවේශය ලබා දෙනකොට එකක් අධ්‍යාපන විශේෂඥින් දිහා එයාගේ උපදෙස් අරගෙන මොන වයස් කාණ්ඩයටද මේක කරන්න හොඳ? ඒක එක කාරණා. දෙවෙනි කාරණාව තමයි අන්තර්ජාලය හරහා සිදුවෙන නරක දේවල්, වැරදි දේවල් මගහරවා ගන්නට ආරක්ෂක මෙවලම්. හැබැයි එයත් සතුව මේ රටේ ඒ සුදුසුකම තිබෙන පාසල් දූ දරුවන් සියලු දෙනාට සුහුරු උපකරණයක අයිතිය ලබා දෙන්නට අපි අදහස් කරනවා. ඒ මන්ද කියතොත් ඒ සුහුරු උපකරණයත් සමග ඒ දරුවට ස්වකීය ශක්තියෙන්, ස්වකීය කැපවීම තුළින්, ස්වකීය උනන්දුව තුළින් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන ගමනේ මහා දැවැන්ත පුරුකක් බවට පත්වන්නට අපේ රටේ සිසු පරපුරට හැකියාව ලැබෙනවා. ඒ නිසා අද දවසේ පාසලට කම්පියුටර්ස් ලැබුණා, ස්මාර්ට් බෝඩ්ස් ලැබුණා, ප්‍රින්ටර්ස් ලැබුණා, ඩික්ෂනරිස් ලැබුණා, සංගීත ශාස්ත්‍රයටත්, පුස්තකාලයේ ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය පොත්පත්වලටත් ලක්ෂයක් විතර ලැබුණා, ලක්ෂයක් ලැබුණා. දැන් මේ කරුණු කාරණා සමාජ මාධ්‍යවල යනකොට හොඳටම බණී, හොඳටම දොස් කියයි. සමහරු අහනවා ප්‍රශ්නයක්, බෙදලා පුළුවන්ද මේ රට ගොඩ ගන්න? සජිත් ප්‍රේමදාස දන්නේ බෙදන්න විතරයි කියලා. කවුද එහෙම අහන්නේ? එහෙම අහන්නේ අන්ත මාක්ස්වාදී, අන්ත කොමියුනිස්ට්වාදී, අන්ත සමාජවාදී විවිධ පුද්ගලින්. ඒගොල්ලන්ට වැඩ බෑ, ඒගොල්ලන්ට පුළුවන් කයිවාරුව විතරයි. ඒ වගේම තවත් එක් වැදගත් දෙයක් තියෙනවා. හොඳට මතක තියාගන්න අම්මේ තාත්තේ දුවදරිය. ඒගොල්ලොන්ගේ දුවදරුවන්ගේ රජයේ පාසල් වලට නෙවෙයි. ඒගොල්ලොන්ගේ දුවදරුවන්ගේ රජයේ විශ්වවිද්‍යාල වලට නෙවෙයි. ප්‍රයිවට් ඉන්ටර්නැෂනල් පාසල් වලට ගිහිල්ලා, ප්‍රයිවට් ඉන්ටර්නැෂනල් යුනිවර්සිටීස් වලට ගිහිල්ලා දැන් ඒගොල්ලෝ කියනවා කියන්න, එනවා කියන්න මේ පරිගණක කේන්ද්‍රීය, තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය අධ්‍යාපනය මේ බෙදල දේ සුදුසු නැහැ කියලා. මං අහනවා, කොහෙන්ද ඔබ ඔය කතා කරන්නේ? ඔබගේ දරුවට සුපිරිම අනාගතයක් ජාත්‍යන්තර පාසල්, ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල නිර්මාණය කරලා ඔබ එනවා සවි බල නොගැන්වුණු පාසලකට, කොම්පියුටර් බෙදෙනකොට, ප්‍රින්ටර්ස් බෙදෙනකොට, ස්මාර්ට් බෝඩ්ස් බෙදෙනකොට මේ බෙදීමෙන් හරියන්නේ නැහැ කියලා අපි විවේචනය කරා. ඕනම විවේචනයක් අපි බාර ගන්නවා. හැබැයි මොන දුෂ්ටයා, මොන කුහකයා මොන දේ කරත් සක්වල වැඩසටහන නොනවතින අධ්‍යාපන විප්ලවයේ පෙරමග ගමන් කරුවා වෙනවාමයි කියමින් සිරු දෙනාටම ජයග්‍රාහී වර්ත